ආයිබෝවන් කොහොමද ඉතින් ආයුෂ බොහෝ වේවා කියලා අදත් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා කවිස්ලා වේබල් කිචන් එකට ඔයාගේ ලෙඩ රෝග ගොඩකට විශ්මිත ගුණ දෙන දිව්‍ය ඖෂධයක් තමයි අද අපි රසට හදන්න යන්නේ ඉතින් මේ තියෙන්නේ සාරණ සාරණවල නම් වර්ග දෙක තුනක්ම තියෙනවා ඉතින් අපි සාරණවල දැන් මේ තියෙන්නේ සාරණ ගහනේ එතකොට අපි ගන්න ඕන කොළ ටිකයි දණ්ඩ ගන්නව නම් දණ්ඩ බොහොම මෘදු කොටස් ටික ඒ කියන්නේ හය අඩු කොටස් ටික ගන්න ඔයා මේ විදිහට පහලට පහලට කඩාගෙන යනකොට ටිකක් හය හරියේදී නතර කර ගන්න මේ ටික ඉතින් අවශේෂ කොටස් තමයි ඒ විදිහට ඔයා කොළ ටිකයි දණ්ඩේ හය නැති කොටස් ටිකයි විතරයි අපි අපේ ව්‍යංජන එකතු කරගන්නේ අපි සාරණ ටික තෝරගත්තට පස්සේ මම මේක දෙතුන් වතාවක් හොඳට සෝදලා අරගෙන තියෙන්නේ මේ බලන්න මේ මම අතින් ඔබල පෙන්නන කොටස් ටික බලන්න ඒව හරිම මෘදුයි ඒ කියන්නේ හය නැහැ දැන් අපි අපේ පරිප්පු ටිකත් මම හොඳට සෝදගෙන අරගෙන ඇවිල්ලා තියෙනවා ඒකට අමු මිරිස් සුදු ලුණු රතු ලුණු කුරුඳු ඒ වගේම උඩු හාල් ටිකක් මේ වෙලාවේදී අපි එකතු කරගමු ඒකට කහ ඊළඟට අපි උකුමු උකු පොල් කිරි වලින් තමයි අපි පරිප්පු එක තඹ ගන්න එකට හේතුව නැත්නම් අපේ මේ ව්‍යංජනයේ තිය රහක් එන්න බලනවා මේ බලන්න මම සාරණ චුට්ටක් පුංචි වෙන්න කපා ගත්තා නමුත් අර විදියට දැම්මක් කියලා ප්‍රශ්නයක් නැහැ ගොඩාක් වෙලාවට එහෙම තමයි දාන්නේ ඒනට මම පොඩ්ඩක් පුංචි වෙන්න මේ විදියට කපා ගත්තා අපි තැඹෙන්න තියපු පරිප්පු එක දැන් ඔන්න ගානට තැඹිලා තියෙන්නේ ඒ කියන්නේ වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න මම මේක හොඳටම හින්දගත්තා මම පරිප්පු එක මිටි කිරි වලින් තඹන්න තවත් එක හේතුවක් තමයි නිමිති වල වගේම මේ සාරණ වලත් වතුර ගතිය තියෙනවනේ අන්න ඒ වතුර ගතිය අපේ කරි එකට ඇවිල්ලා පොඩ්ඩක් දිය ගතියක් එන්න බලනවා ඒ නිසා තමයි දිය රහ ගතිය අඩු කරගන්න මම මිටි කිරිම පාවිච්චි කරන්නේ පරිප්පු එක තඹන කොටත් ඉතින් දැන් සාරණ ටික දාගෙන මේ විදිහට මම චුට්ටක් වෙලා එක දිගටම කවලම් කරනවා කවලම් කරලා අපි මුලින් ලුණු එකතු කරේ නැහනේ දැන් ලුණුත් එකතු කරලා ඒ වගේම මිටි කිරි වලිනුත් බොහොම පොඩ්ඩක් එකතු කරලා මේ විදිහට මම හොඳට මේක එමේ අත පෙරලා ගන්නවා මේ සාරණ කියලා කියන්නේ ලෙඩ රෝග ගොඩාක් මට්ටු කරන්න සමත් පුදුමාකාර ඖෂධීය ගුණයක් තියෙන හොඳම හොඳ පලා වර්ගයක් ඉතින් රුධිර පීඩනය අඩු කරන්න ඒ වගේම සෙම ආශ්‍රිත රෝග නිවාරණය කරන්න සම ආශ්‍රිත රෝග නිවාරණය කරන්න සම පැහැපත් කරන්න මේ වගේ ඇඟ සිසිල් කරන්න කියා ගන්න බැරි තරම් ඉහළ ඖෂධීය වටිනාකමක් තියෙන සාරණ තමයි අද අපි හදන්නේ මේ බලන්නකෝ මම කිව්වා නේද වතුර ගතිය හැදෙනවා කියලා මේ බලන්න සාරණ ටික තැම්බෙනකොට සාරණවල තියෙන වතුර ගතිය දැන් අපේ වන පරිප්පු එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක වැඩි වෙලා යන්නේ නැහැ මැලවෙන්න. දැන් ගානට මගේ පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. සාරණ ටිකත් ගානට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී මේකට ඉහා ගන්න තුන පහ කුඩු චූට්ටක් එකල මම්මගේ ලිප දැන් ඕෆ් කරනවා. සාරණ වගේම කොළපාට එළවලු ඒ වගේම පලා වර්ග ඕනවට වඩා අපි තම්බන්නේ නැහැ එහෙම වුණොත් ඒ වගේ ගුණ නැසෙනවා ඉතින් සාරණ වගේ දෙයක් ගත්තම ගානට තම්බ ගන්න ඕන නැත්නම් මේක ටිකක් කටහරලා යනවා වගේ ගතියක් දැනෙනවා අනිත් ඒ තමයි උයලි ඉවර වෙච්ච ගමන්ම භාජනයෙන් වෙන භාජනයකට මාරු කර ගන්න ඕන නැත්නම් මේ කොළපාට නැති වෙලා යනවා ඉතින් මං කලින් කිව්වා වගේම කියා ගන්න බැරි තරම් විශ්මිත ගුණ තියෙන මේ සාරණ රසම රසවත් විදිහට අනිවාර්යෙන්වත් හදලා බලන්න ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් බොහොම ආදරෙන් මතක් කරනවා ආදරෙන් සතුටින් ඉන්න ගිහින් එන්නම් මේ කවිස් ලවේබල් කිචන්